හදිසිහා අත්‍යවශ්‍ය කටයුත්තක් නොවන්නේ නම් ඉදිරි දින තුන තුළ පෙට්‍රල් පෝලිම් වල රැඳී නොසිටින ලෙස විදුලි බලහා බලශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව ඔහු අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී දැනුම් දුන්නේ ඩීසල් බෙදා හැරීම සිදු කරන නමුත් පෙට්‍රල් ඉතා සීමිත ප්‍රමාණයක් පමණක් බෙදා හරින බවයි ලබන 23 වෙනිදා පෙට්‍රල් නෞකාවක් ලබා ගැනීමට අවශ්‍ය නයිවර ලිපි නිකුත් කිරීමට පීවර ගනිමින් සිටින බවත් බලශක්ති අමාත්‍යවරයා පැවසුවා විශේෂයෙන්මපි සාමාන්‍යයෙන් දෛනිකව ගණන් බලලා තිබෙන්නේ අවශ්‍යතාවය 4500ක් 5000ක අතර ප්‍රමාණයක් හැටියට ඩීසල් මෙට්‍රික් ටොන් වලින් ගත්තම නමුත් ඒ සීමාව ඉක්මවලා ගිහිල්ලා මෙට්‍රික් ටොන් 6000ක ප්‍රමාණයක් ඊයේ දවසේ සිට සියලුම පිරුම්හල් වෙත ලබා දීමේ කටයුතු ආරම්භ කළා තියෙනවා අපි ඩීසල් බෙදා හැරීමේ කටයුතු අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි දින දෙක තුල යථා තත්ත්වයට පත් කරන්න අපිට පුළුවන්කම ලැබෙයි කියලා විශේෂයෙන්ම අපිට තිබෙන ඩීසල් තොග ඉදිරි දින 10ක පමණ ප්‍රමාණය කිසිම ගැටලුවකින් තොරව වෙළඳපොළට නිකුත් කරමින් මේ තියෙන තදබදය ඉවත් කිරීම සඳහා අපිට පුළුවන්කම ලැබෙයි කියලා පෙට්‍රල් පිළිබඳව අපිට තවමත් ප්‍රමාණවත් තොග අපිට නැහැ ඇනවුම් දෙකක් අපි සිදු කරලා තිබෙනවා 23 සහ 24 කියන දින දෙකට පෙට්‍රල් සහ ඩීසල් නෞකා දෙකක් ඒ සඳහා අවශ්‍ය මුදල් සඳහා ණයවර ලිපි විවෘත කර තිබෙනවා ඊට අමතරව ලංකා IOC සමාගම ඔවුන් සතුව පෙට්‍රල් මේ වන විට ඔවුන්ගේ ත්‍රිකුණාමල පර්යන්තේ මෙට්‍රික් ටොන් 10000ක් ගබඩා කරලා තිබෙනවා අපි විශේෂ ඉල්ලීමක් කරා ලංකා IOC සමාගමෙන් වෙනදට ඔවුන් සාමාන්‍ය නිකුත් කරන්නේ 300ක වගේ ප්‍රමාණයක් මෙට්‍රික් ටොන් ඔවුන්ගේ පිරෝම්හල් වෙනුවෙන් නමුත් ඊට වැඩිය ප්‍රමාණයක් නිකුත් කළා මෙට්‍රික් ටොන් 1000ක පමණ ප්‍රමාණයක් ඉදිරි දින කීපේ අඛණ්ඩව පෙට්‍රල් නිකුත් කිරීමේ කටයුත්ත කරන්නේ විශේෂයෙන්ම අපි ඉල්ලීමක් කරනවා පෙට්‍රල් අත්‍යවශ්‍යම කොටස් වලට විතරක් ඒ අවශ්‍ය පෙට්‍රල් ලබා ගැනීම අරමුණින් ඉඩ සලසලා දීලා පෙට්‍රල් ලබා ගැනීම වෙනුවෙන් ඉදිරි දින තුනේදී එකතු වෙන්න එපා කියන එක අපි ඉතාමත්ම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා මොන ඉන්ධන අර්බුද තිබුණත් අපි බලාපොරොත්තු වෙනවා විදුලි කප්පාදුව කියන එක පැය දෙකහමාරට හෝ උපරිම වශයෙන් පැය තුනකට කියන ප්‍රමාණයට පවත්වාගෙන යමින් කටයුතු කරන්න පොදු ප්‍රවාහණයට දුම්රියට සාමාන්‍යයෙන් ගණනය කරලා තියෙනවා මෙට්‍රික් ටොන් 150ක් දවසට අවශ්‍යයි කියලා ඒ 150 අපි හැමදාම ලබා දෙන්න අපි කටයුතු කරනවා ලංගම සහ පෞද්ගලික බස් රථ වලටත් මෙට්‍රික් ටොන් 600ක් ගණනය කරලා තිබෙනවා ඒ 600ත් අපි අඛණ්ඩව ලබා දෙන්න කටයුතු කරනවා ඊට අමතරව සියලුම ලංගම ඩිපෝ වල ඒ අවශ්‍යතාවය වෙන ලීටර ලක්ෂ 9ක පමණ ප්‍රමාණයක් තමයි ඕන් ඉල්ලීම් කරලා තියෙන්නේ ඒ ලක්ෂ 9 ඔවුන් නිලන ලක්ෂ 10ද එහෙමත් නැත්නම් වැඩි ප්‍රමාණයක්ද ඒක අඛණ්ඩව අපි දෛනිකව ලබා දෙන අපි ප්‍රමුඛතාවය ලබා දීලා තියෙනවා විශේෂයෙන්ම මාර්ගයේ දුවන පොදු ප්‍රවාහන බස් රථ සියල්ලංගෙම අපි ඉල්ලීමක් කරනවා වෙනත් ඉන්ධන පිරෝම්හල් වලට යන්න එපා ඒ සියලුම බස් රථ CTB තමන්ට තිබෙන ළඟම ඩිපෝවෙන් ඉන්ධන ලබා ගැනීමට කටයුතු කරන්න හදිසි අත්‍යවශ්‍ය සේවා කරන වෛද්‍ය කණ්ඩායම් වලට රෝහල් වල ඉන්න අනිකුත් සෙසු කාර්ය මණ්ඩල වලට අර වාහන වලින් පැමිණෙන පිරිසට සිකුරාදා දවසේ තෝරාගත් පිරෝම්හල් සමහරට පිරෝම්හල් 100ක් වෙන්න පුළුවන් ලංකාවේ ඔවුන්ට සිකුරාදා දවසේ ඒ අවශ්‍ය ඉන්ධන තොග ලබා දීම සඳහා ප්‍රමුඛතාවයක් ලබා දීම සඳහා මේ වන විට අපි අවධානය යොමු වෙලා තියෙනවා ඒ සඳහා වැඩපිළිවෙළ අපි එළමෙන සතියේ ඉඳලා ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා දැන් පොලිසිය අවශ්‍ය නිල රථ වලට පවා ඉන්ධන ලබා ගැනීම ගැටලුවක් වෙලා තිබෙනවා විදුලි බල ජල සම්පාදන වැනි අත්‍යවශ්‍යම සේවා හදිසි බිඳ වැටීම් එක්ක කටයුතු කරන ඒ සේවාන් වලට යම් කිසි සීමාවන් ඇතුලේ ඒ අවශ්‍ය ඉන්ධන ලබා දීම සඳහා සිකුරාදා දවසේ වෙන් කිරීමට තමයි අපි බලාපොරොත්තු වෙන්නේ